ඔන්න ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නවා ජීවිතේ බැට්ස් තවත් එපිසෝඩ් එකක් එක්ක. මේ එපිසෝඩ් එකේදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා මූලික ත්‍රිකෝණමිතික අනුපාත කියන්නේ මොනවද කියලා. එහෙනම් මේ මූලික ත්‍රිකෝණමිතික අනුපාත කිව්වම ඔයගොල්ලොන්ගේ ඔළුවට එන්නේ මොනවද? සයින් කොස් ටෑන්. එහෙනම් මේ විනාඩි කිහිපය ඇතුළත අපි ත්‍රිකෝණමිතික අනුපාත කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගමු. ත්‍රිකෝණමිතික අනුපාත ඉගෙන ගන්න කලින් ඔයගොල්ලෝ ත්‍රිකෝණ කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න ඕනේ. මොනවද මේ ත්‍රිකෝණ කියලා කියන්නේ? ත්‍රිකෝණ කියලා කියන්නේ පාද තුනකින් සමන්විත බහු ආශ්‍රයයකට. ත්‍රිකෝණ වර්ග තුනක් තියෙනවා ළමයි. දැන් මේක බලන්න. මේ ත්‍රිකෝණයේ ඕනම කෝණයක් අංශක 90කට වඩා අඩුයිනේ. ආ මේ ත්‍රිකෝණයේ විශාලම කෝණය ගත්තත් එයා අංශක 90කට වඩා අඩුයි. ඒ වගේ ත්‍රිකෝණ වලට අපි කියනවා සුළු කෝණික ත්‍රිකෝණ කියලා. දැන් මේ ත්‍රිකෝණය ගන්න. මේ ත්‍රිකෝණයේ විශාලම කෝණය අංශක 90යි. ඒ වගේ ත්‍රිකෝණ වලට අපි කියනවා ඍජු කෝණික ත්‍රිකෝණ කියලා. අර ත්‍රිකෝණය බලන්න. ඒ ත්‍රිකෝණයේ විශාලම කෝණය අංශක 90කට වඩා වැඩි. අන්න ඒ වගේ ත්‍රිකෝණ වලට කියනවා අපි බහකෝණික ත්‍රිකෝණ කියලා. හැබැයි අපිට ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දක්වන්නේ ඍජු කෝණික ත්‍රිකෝණ සඳහාම පමණයි. එහෙනම් අපි බලමු. අපි ඍජුකෝණික ත්‍රිකෝණයක් ඇඳහම මේ අපි දන්නවා මේ ඍජුකෝණික ත්‍රිකෝණයක් නම් මෙයාගේ එක කෝණයක් අංශක 90 වෙන්න ඕනේ. දැන් මම සැලකුවොත් මෙන්න මේ කෝණය තීටා කියලා. ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණයක් තියෙනවා. ත්‍රිකෝණයක හැම වෙලෙම මේ අංශක 90ට ඉස්සරහින් ඉන්න පාදයට අපි කියනවා කර්ණය කියලා. දැන් ඔයාලට පේනවනේ මෙතන තීටා කෝණයක් තියෙනවා. ආ මේ තීටා කෝණයට ඉස්සරහින් තියෙන පාදය. මේ පාදයට අපි කියනවා මේ තීටා කෝණයට අදාළ සම්මුඛ පාදය කියලා. මේ තීටා කෝණයට අදාළ සම්මුඛ පාදය කියලා. මොකක්ද සම්මුඛ කියන්නේ? සම්මුඛ කියන්නේ මේ ඉදිරියෙන් සිටින කියන එකට. සම්මුඛ ඔපොසිට්. සම්මුඛ කියන්නේ ඔපොසිට්. මට ඉස්සරහින් කවුරුහරි ඉන්නව නම් මට කියන්න පුළුවන් මෙයා මට සම්මුඛව ඉන්නේ කියලා. එහෙනම් මේ තීටා කෝණයට ඉස්සරහින් ඉන්න පාදයට අපි කියනවා මේ තීටා කෝණයට අදාළ සම්මුඛ පාදය කියලා. දැන් බලන්න. දැන් ඉතිරි වෙලා තියෙන මේ පාදයනේ. ඔයාලට තේරෙනවා මේ පාදය මේ තීටා කියන කෝණයට බද්ධ වෙලායි ඉන්නේ. ඒක නිසා මේ පාදයට අපි කියනවා මේ තීටා කෝණයට අදාළව බද්ධ පාදය කියලා. එහෙනම් මේ කෝණය ඇල්ෆා නම් මට කියන්න කොහොමත් ඍජුකෝණික ත්‍රිකෝණයක අංශක 90ට ඉස්සරහින් ඉන්න පාදය කර්ණයමයි. එහෙනම් මේ ඇල්ෆාට අදාළව මේ ඇල්ෆාට ඉස්සරහින් ඉන්න පාදය අපි කියනවා ඇල්ෆාට සම්මුඛ පාදය කියලා. එහෙනම් මේ වෙලාවේ සම්මුඛ පාදය මෙයා ඇල්ෆාට අදාළව මෙන්න මේ පාදය ඇල්ෆාට බද්ධ වෙලා ඉන්නේ. ඒක නිසා මේ පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. එහෙනම් අපි බලමු මූලික ත්‍රිකෝණමිතික අනුපාත කියන්නේ මොනවද කියලා. සයින් තීටා සයින් තීටා සයින් තීටා බලන්න. දැන් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා මේ තීටාට ඉස්සරහින් ඉන්න පාදය තීටාට අදාළ මොන පාදයද? තීටාට අදාළ සම්මුඛ පාදය, ඉදිරියෙන් ඉන්න පාදය. එහෙනම් මෙයා තීටාට අදාළව සම්මුඛ පාදය. මෙයා කොහොමත් අංශක 90ට ඉස්සරහින් ඉන්න පාදය නිසා මෙයා කර්ණය. මෙයා බද්ධ වෙලා ඉන්න නිසා තීටාට මෙයා බද්ධ පාදය. අපි මේ ටික මේකේ අඳුනගත්තා. පුතේ සයින් තීටා සඳහා අර්ථ දක්වීම සමයි සම්මුඛ පාදය. සම්මුඛ පාදය බෙදීම සම්මුඛ පාදය බෙදීම කර්ණය. සම්මුඛ පාදය බෙදීම කර්ණය. එහෙනම් මේ තීටා මෙන්න මේ කෝණේ සයින් වගේ අපිට හොයන්න පුළුවන්. මේ තීටාට අදාළ සම්මුඛ පාදය කර්ණයෙන් බෙදුවොත් එහෙනම් ඒ බෙදීම සි. එහෙනම් මේ ත්‍රිකෝණයට අදාළව අපිට සයින් තීටා ගන්න පුළුවන්. මේ ත්‍රිකෝණයේ සයින් තීටා. මේ ත්‍රිකෝණයේ සයින් තීටා ඒ බෙදීම සි. අපි බලමු කොස් තීටා කියන්නේ මොකක්ද කියලා. කොස් තීටා. කොස් තීටා සමහා අර්ථ දක්වීම තමයි ළමයි. තීටාට අදාළව බද්ධ පාදය. බද්ධ පාදය. බද්ධ පාදය බෙදීම කර්ණය. බද්ධ පාදය බෙදීම කර්ණය. එහෙනම් මේ ත්‍රිකෝණයේ මේ තීටා කෝණයේ කොස් අගය කොහමද හොයන්නේ? කොස් තීටා. කොස් තීටා. තීටාගේ බද්ධ පාදය මොකද්ද ළමයි? මේ තීටාගේ බද්ධ පාදය
මෙන්න මේ දිග b ආ b බෙදීම කර්ණය කර්ණයේ දිග එහෙනම් අපි බලමු tan θ සඳහා අර්ථ දක්වීම මොකක්ද කියලා tan θ tan θ කියලා කියන්නේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය θට අදාළ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය එහෙනම් අපි මේ ත්‍රිකෝණය සැලකුවොත් මේ ත්‍රිකෝණය මොකක්ද θට අදාළ සම්මුඛ පාදය a මේ θට අදාළ බද්ධ පාදය b එහෙනම් මට පුළුවන් කියන්න tan θ මේ θගේ tan නගේ අපිට හොයන්න පුළුවන් මේ පාදයේ දිගින් බෙදලා ඒ බෙදීම එහෙනම් ඔයගොල්ලොන්ට බේසික් අයිඩියා එකක් ආවද මූලික ත්‍රිකෝණමිතික අනුපාත සම්බන්ධ එතකොට මේ sin θ cos θ tan θ sin θ ඔයගොල්ලොන්ට මතක තියාගන්න පුළුවන් සක cos θ බක tan θ සබ සක බක සබ කියලා ඔයගොල්ලොන්ට මතක තියාගන්න පුළුවන් ඒතර sin θ අගය ගන්න හැම වෙලෙම ත්‍රිජුකෝණික ත්‍රිකෝණයේ යම් කිසි θ කෝණයකට අදාළව සම්මුඛ පාදයේ බෙදීම කර්ණය cos θ ගන්න බද්ධ පාදයේ බෙදීම කර්ණය tan θ ගන්න සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය හරි එහෙනම් උදාහරණයක් විදියට මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේ කෝණය ඇල්ෆා නම් කො බලන්න මට කියන්න බලන්න මෙයාගේ sin ɑ ගේ කීයද කියලා කො බලන්න කියන්න බලන්න මේ ɑ ගේ sin ɑ ගේ කීයද කියලා දැන් මේ ɑට ඉස්සරහින් ඉන්න පාදය තමයි මේ ɑ කෝණයට අදාළ සම්මුඛ පාදය මෙයා බද්ධ වෙලා ඉන්න නිසා මෙයා බද්ධ පාදය අංශක 90 ඉස්සරහින් ඉන්න පාදය තමයි කර්ණය එහෙනම් sin ɑ කියන්නේ සක සා බෙදීම ක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සම්මුඛ පාදය 3යි කර්ණය 5යි එහෙනම් 3 බෙදීම 5යි sin ɑ cos ɑ කියන්න බලන්න cos ɑ කියන්නේ බද්ධ පාදය බෙදීම කර්ණය කො කියන්න බලන්න බද්ධ පාදයේ දිග ɑට අදාළව බද්ධ පාදය 4යි කර්ණය 5යි එහෙනම් cos ɑ 5ෙන් 4යි tan ɑ කියන්න බලන්න tan ɑ කියන්න බලන්න tan ɑ tan ɑ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදය කො බලන්න මේ ɑට අදාළ සම්මුඛ පාදය කියේ සම්මුඛ පාදය 3යි බද්ධ පාදය 4යි 3 බෙදීම 4යි ඔන්න ඔය විදිහට ඍජුකෝණික ත්‍රිකෝණයක පාද ඇසුරින් යම්කිසි කෝණයක sin cos tan අගය සොයා ගැනීමේ හැකියාව පවතිනවා මෙන්න මේකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති මූලික ත්‍රිකෝණමිතික අනුපාත සම්බන්ධ මූලික කරුණු ටික මම උගන්වපුව පාවිච්චි කරලා මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේ ඍජුකෝණික ත්‍රිකෝණේ sin cos tan sin θ cos θ tan θ ගේ හොයලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න මම බලනවා එහෙනම් මේ විනාඩි කිහිපය ඇතුළත මූලික ත්‍රිකෝණමිතික අනුපාත සම්බන්ධව ඔයගොල්ලොන්ට තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා එහෙනම් ජීවිතේට බැට්ස් තවත් එපිසෝඩ් එකක් එක්ක ළඟදී බහමු ලංකාවටම ඔන්ලයින් ගණිතය ඉංජිනේරු ඉෂාර මදුෂාන් 9/10/11 වෙනි සඳහා නව පන්ති ආරම්භය අමාරුයි කියන ගණිතය ලේසිම විදියට කියලා දෙන ඔන්ලයින් ගණිත පන්තියට දැන් දිවිනි ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක පන්තියට සහභාගී වීමට තිරේ 30 වන දුරකථන අංකයට ඔබගේ නම ශ්‍රේණිය WhatsApp කරන්න ඔබේ හීන ලස්සනට පාට කරන්න අපි සූදානම් දිවිනි වැඩිම සිසුන් ප්‍රමාණයත් සහභාගී වන ඔන්ලයින් ගණිත පන්තිය ඉංජිනේරු ඉෂාර මදුෂාන්